ඇත්තම විපක්ෂයේ කණ්ඩායම් මේ වෙලාවේ උත්සාහ කරනවා ජනතාවට මේ දේශපාලඥයා නඩත්තු කරන එක මහ බරක්. එහෙම නැත්නම් මේ දේශපාලඥයා නඩත්තු කරන හින්දා තමයි මේ රටේ ආර්ථිකය වැටිලා තියෙන්නේ. හැබැයි අත්‍යවශ්‍යම කාරණා වෙනුවෙන් මැදිහත් වීමක් දීලා දේශපාලන නායකත්වයක් අරගෙන පාර්ලිමේන්තුවේ අනපනස් සම්මත කරගෙන ඒක දිනෙන් දින පරක්කු වෙන එක හරි ඒක කඩිනම් කරලා මහ ජනතාවට සහන දෙන එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මැලේසියාව වගේ රටකට ගියාම මම හිතුවා අනේ අපිට ලංකාව වගේ මේ වගේ එක ස්ථානයකටකින් ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් කියන දේ හිතුණා. එක ස්ථානයකටකින් ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් කියන දේ හිතුණා. රාජපක්ෂ වාදය කරපින්නාගෙන යන්න ඒ කුණු ට්‍රැක්ටරේට දාපු අලුත් ඩ්‍රයිවර්. එයා ඒ ඩ්‍රයිවර් සීට් එකේ වාඩි වෙලා එයාට කැමති එයාගේ පන්තියේ යාළුවා ක්ලාස්මේට් දිනේෂ් කුණවර්ධන උපත් කර අගමැතිකමට. ඊට පස්සේ අර පරණ හිටපු හොර තක්කඩි මැර ටීම් එක ඉන්නවනේ. ඒ ජාතිය කට්ටිය ඔක්කොම රොත්ත බුරුත් එකතු කරගෙන හදාගත්ත කැබිනට් මණ්ඩලය. ඊට පස්සේ කියනවා මෙන්න සර්වපාක්ෂික අපේ ඇටවුම දැන් මේ කුණු ලොරියට තල්ලුවක් දාන්න අනිත් අයටත් එන්න කියලා. පසුගිය දවසක ආසියානු කුසලානය ජයග්‍රහණය කළා. මෙරට පැමිණි නෙට්බෝල් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමේ අවස්ථාවට අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආරාධනයේ ක්‍රීඩා මාත්‍යාංශයේ ඒ වගේම ගරු ඇමතිතුමාගේ ආරාධනයෙන් රාජ්‍ය ඇමතිවරයා වශයෙන් මම මේ අවස්ථාවට සහභාගි වුණා. මම හිතන්නේ එහිදී මම ඒ සහභාගියන් පිළිබඳව වැරදි ආකාරයේ දුටුව කීප දෙනෙක් මම හිතන්නේ විවේචනය තදබල විවේචන ලක් කරා. මම පුංචි කාලේ ඉඳලම ක්‍රීඩාව කරපු කෙනෙක්. පාපන්දු, හොකි, ක්‍රිකට්, මල්ල ක්‍රීඩා, ටේබල් ටෙනිස් මේ ආදිවාසීන්. නමුත් සමාජ මම අවස්ථාවල මාධ්‍ය ඔස්සේ යාලා ඔස්සේ මම ඒ සඳහා විවේචන කළා තිබ්බා. ඉතින් මම කියන්න ඕනේ කුමන විවේචන කළත් මම නොසලී මේ රටේ ක්‍රීඩාව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා කැපවීමෙන් වැඩ කරනවා.